අරවෙනම කාණ්ඩය නමේ ඔඩර් පොසිලාරි ෆෝමස් කියන ගෝත්‍රයේ පොසිලාරි ඩේ කියන කුලය මේ මම මේ දෙන සමහර ටැක්සොනොමික් නැත්නම් මේ නාමකරණයේ දේවල් සමහර සමහර පොත් එක්ක වෙනස් වෙන්න පුළුවන් මොකද මේවා තාම මෑතකදී කීප අවස්ථාවක් වෙනස් වුණා ඉතින් ඒක නිසා මේ මම භාවිතා කරලා තියෙන්නේ handbook to the birds of the world කියන මේකේ තියෙන නාමකරණය ඒක නිසා ඒකට අනුව තමයි මම වෙන් කළා තියෙන්නේ එතකොට පොසිලාරි ෆෝමස් කියන ගෝත්‍රයේ පොසිලාරි දේ කියන කුලයේ අපිට හමු වෙනවා විශේෂ කීපයක් ලංකාවේ මේකේ මේගොල්ලෝ තමයි ඇත්තටම මේ ඉතාම ගැඹුරු මුහුදේ ජීවත් වීම සඳහා ගොඩක්ම ගැඹුරට ගිහිල්ලා කිලෝමීටර් දහස් ගණන් ගොඩබිම් වලින් දුර හොඳින් ජීවත් වීමට ඉතාම හොඳින් විකරණය වෙච්ච කාණ්ඩයක් මේගොල්ලන්ට හොඳ ජලය මත පිට පිහිනී යාමේ හැකියාවක් තියෙනවා ජලය මත හිඳ නිදා ගැනීම හැකියාවක් තියෙන එකම ඉතාම පහසුවෙන් පියාඹා යාමේ හැකියාවක් තියෙනවා ඉතාම රළු මොහොතු තත්ත්ව යටතේ වුණත් මේගොල්ලන්ට විශේෂයෙන්ම දැඩි උනාට තත්ත්වයක් තියෙනවා පියාඹා යාමේ හැකියාව මේගොල්ලන්ට තියෙනවා ඒක නිසා මේගොල්ලෝ මේ පරිසරයට ඉතාම හොඳින් අනුවර්තන වෙච්ච පක්ෂි කාණ්ඩයක් මම ඉස්සෙල්ලා කිව්වාගේ පියාපත් වල ගොඩක් දිගින් වැඩි පියාපත් ඒක නිසා පියාපතේ මත යෙදෙන බලය ඒකක වර්ගයේ ප්‍රමාණයට යෙදෙන බලය බොහොම අඩු ප්‍රමාණයක් වෙන්නේ ඒක නිසා මෙලන්න පහසුවෙන් අඩු ආයාසයක් යොදලා මේගොල්ලන්ට පියාඹා යෑමේ හැකියාව තියෙනවා ඒක නිසා මේගොල්ලෝ ඉතාම හොඳින් පහසුවෙන් මුහුදේ පියාඹා යාම සිදු කරනු ලබනවා මේකේ මේ මම හැමතිස්සම මේ රතු පාටින් සඳහන් කරලා තියෙන්නේ ලංකාවේ දුර්ලභ හමු වෙන නැත්නම් ඒක අඩු සංඛ්‍යාවන් වලින් හමු වෙන පක්ෂි විශේෂ ඊළඟට සාමාන්‍යයෙන් වාර්ෂිකව තරමක් සුලබයි කියන මේ අපේ අනිත් පක්ෂීන් වගේ ඉතාම සුලබව හම්බ වෙන්නේ නැහැ මේ පක්ෂීන් මොකද මේ ඒකට ප්‍රධානම හේතුව තමයි මේගොල්ල යමුරු මොහොතේ ඉන්නේ අපි මේ ප්‍රදේශවලදී යනවා අපි ඒක නිසා අපිට ඒගොල්ලම දැක බලා ගන්න තියෙන අවස්ථාව ඇති සහ මොහොත ඉතාම විශාල කලාපයක් මේගොල්ලෝ අපිට මුණ ගැහෙන බොහොම අඩු අවස්ථාවලදී දැන් ඉස්සර නම් අපි ඇත්තරම මොහොත ගියේ මොහොත යාම ටිකක් ගියදාන අධික කාර්යයක් නිසා විශේෂයෙන්ම ඔය ජීවරයන්ගේ බෝට් වල නැගිලා අපි අවස්ථා වල සමහර අවස්ථා වල යනවා මොහොතට ගිහිල්ලා ඒගොල්ලෝ විශේෂයෙන්ම එක් දිනයක් තුලදී ගිහිල්ලා ජීවරයෝ එක්ක අපි ගමන් කරලා ඒගොල්ලොත් එක්ක ආපහු වෙනවා ඉතින් ඒ වගේ අවස්ථාවලදී අපිට සෑහෙන පක්ෂි ප්‍රමාණයක් බලා ගන්න පුළුවන් හැබැයි ඉතින් ටිකක් අමාරුයි මොකද මේ ඒගොල්ලන්ගේ කාර්යයත් එක්ක තමයි මේක වෙන්නේ හැබැයි එතනදී අපිට තියෙන එක වාසියක් තියෙනවා ජීවරයත් ඇත්තට මේක කරනවා මේ මේගොල්ලෝ බලනවා මේ කුරුල්ල කැරකෙන්නේ කොයි හරිද කියලා බලලා ඉතින්ට තමයි යන්නේ මොකද ගක්ලාර කුරුල්ල කැරකෙන්නේ ඔය මාළු ඒගොල්ලෝ කියන්නේ මාළු ඇනි කියලා මාළු මේ රංචු එකතු වෙලා ඉන්න තැන් වලට මේගොල්ලෝ ගමන් කිරීම සිදු කරනවා මොකද ඒකදී තියෙන වාසිය තමයි මේ එහෙම මාළු ඉන්නකොට මේ එකක් මේගොල්ලෝ මේ මාළුන්ව කිලිම ආහාරයට ගන්න විශේෂයෙන් කුඩා මාළු ඉන්නවා නම් ඊළඟ තරමක් ලොකු මාළු වුණත් ඉවත් වෙලාවට වෙනත් මාළු එලා පහර දීම සිදු කරනවා එතකොට මේ ඒ පහර දෙනකොට විශේෂයෙන්ම මාළුගේ කොටස් කැඩිලා යනවා කෑලි කැඩිලා එහෙම යනවා ඒ වගේම විශාල වශයෙන් මේගොල්ලෝ ආහාරයට ගන්න. ඉතින් ඒක නිසා අපි මේ වගේ ජීවර කට්ටියත් එක්ක ගියාම අපිටත් වාසියක් තියෙනවා. මොකද ඒගොල්ලෝ නිතරම මේ කුරුළු රංචු ඉන්න තැන් හොයාගෙන බලාගෙන යන නිසා. එතකොට තරමක් දැක බලාගෙන ඉන්නේ පහසුවක් තියෙනවා. නමුත් හුඟක් කට්ටිය කැමති නැහැ එහෙම අරන් යන්න. මොකද ඒගොල්ලෝ අත්‍යවශ්‍යම කීප දෙනෙක් විතරයි බෝට් එක අරන් යන්නේ. ඉතින් එතකොට නැත්තම් අපි ඉන්නකොට අපිට ඒගොල්ලන්ට එතන වැඩ කටයුතු කරගන්න අමාරු වෙන නිසා. මේ පොසිබිලිටි ඩේ කියන කුලේට අයිති වෙන්නේ ප්‍රධාන වශයෙන්ම ෂියර් වෝටර්ස්ලා ඉතාම මේගොල්ලන් ෂියර් වෝටර්ස්ගේ ඉතාමම වේගයෙන් ජලය මත ගමන් කරනවා සමහර වෙලාවට මේ ජලය ආසන්නයෙන් යනවා සමහර වෙලාවට අත්තටු ගෑවෙන නොගෑවෙන මට්ටමින් ජලය මත යනවා
ඊළඟට මේගොල්ලෝ හුඟක් වෙලාවට ජලය මත ආහාර ගන්නවා වගේම ජලයට වේගයෙන් කිමිදලත් ආහාර ගන්නවා. පෙට්‍රල් සහ සියවෝටර් ස්ලයි ශරීර හැඩය ගත්තාම ගොඩක් එක සමානයි. ප්‍රධාන වෙනස්කම තමයි පෙට්‍රල් සහ ටිකක් බරින් වැඩි ස්ටොකී ගතියක් තියෙනවා, මහත ගතියක් තියෙනවා, සහ හුඟක් වෙලාවට පෙට්‍රල් සගේ පොට ටිකක් කොටයි. ඔය ලක්ෂණ කිහිප තමයි නැත්නම් මේගොල්ලෝ ඉකිනෙකට වෙන් කිරීමට බොහොම අමාරුයි. සමහර පෙට්‍රල් සහ සමහර සියවෝටර්ස්ලා ඉකිනෙකින් වෙන් කරන්න අමාරු තමයි. දැන් වෙජිටේරියන් ෂෝට තමයි මම හිතන්නේ ලංකාවේ අවට මුහුදේ වැඩියෙන් අපිට දක්ක බලා ගන්න පුළුවන් විශේෂය. ඊළඟට ෆ්‍රෙෂ් ෆුඩ් ෂෝට අපිට හම්බ වෙනවා. ඊළඟට පර්ෂියන් ෂෝට, ඉස්සර ඔඩොමොන් ෂෝට කියව කාණ්ඩේ කොටස් කීපයකට වෙන් වුණා. මේ වෙන් වෙච්ච අයගෙන් පර්ෂියන් ෂෝට සහ ට්‍රොපිකල් ෂෝට ලංකාවට මුහුදේ ඉන්නවා කියලා විශ්වාස කරන ට්‍රොපිකල් ෂෝටගේ තාම වාර්තා කීපයක් තියෙනවා. ඒක තාම මම හිතන්නේ ඒක අප්‍රූව් වෙලා නැහැ. ඒක වුණාම මේ ලයිස්ට් එකට ඇතුළත් වෙනවා. ඒ ටික තමයි අපිට තියෙන්නේ. අපි බලමු මේගොල්ලන්ගේ අපිට හම් වෙන විශේෂ වෙන මේ ඉන්නේ වෙජ් ටේල් සියවෝට කියන එක. අපි දන්නවා වෙජ් කියලා කියන්නේ මේ පූණ්‍යක් නැත්තම් පූණ්‍යාකාර කියන එක. මේ ඔගොල්ලෝ මේගොල්ලන්ගේ මෙයාගේ මේ පෙන්දේ බැලුවොත් එහෙම මෙම පූණ්‍යක් වගේ තියෙන පෙන්දයක් තියෙන්නේ. අන්න ඒක නිසා මෙයාට වෙජ් ටේල් ෂිය වෝට කියලා කියන්නේ. මේගොල්ලන්ව පැහැදිලිවම මුදෙදි ටිකක් අමාරුයි පක්ෂින් වෙන් කර හඳුනා ගන්න. මොකද ඒකට හේතුව තමයි හැම තිස්සෙම බෝට්ටු උඩ පල්ල යනවා. ඉතින් මේක දරාගෙන තමයි අපිට පක්ෂින්ව නිරීක්ෂණය කරන්න වෙන්නේ. ඊළඟට මේ උඩ පල්ල යන එකත් එක්ක අපිට පක්ෂින්ව නිරීක්ෂණය කරන්න වෙනවා. සහ මුහුද රළු වුණොත් එහෙම මේ අපිට හුඟක් වෙලාද එක අපිටින් බෝට්ටු අල්ලගෙන ඉඳගෙන තමයි බලන්නේ. නැත්තම් අපේ බෝට්ටු නිරියට විසිටින්න පුළුවන්. මේක නිසා ටිකක් අමාරුයි මොහොතේදී පක්ෂීන්ව නිරීක්ෂණය කරන්න. ඉතින් මේක බැලුවොත් එහෙම වික්ටේෂිය වෝටගේ වර්ණ ප්‍රභේද දෙකක් තියෙන එකක් තමයි ලාපහැට හුරු වර්ණ ප්‍රභේද, මේ කතු පාට වර්ණ ප්‍රභේද. ලාපහැට හුරු වර්ණ ප්‍රභේදී අතරම යටපැත්ත සුදු පාට, අර මම ඉස්සෙල්ලා පෙන්නපු ෂේවෝට පින්තූරේ වගේ තරමක් තියෙන. නමුත් ලංකාවට මුහුදේ අපිට බොහෝ විට හමු වෙලා තියෙන්නේ මෙන්න මේ තද පැහැති වර්ණ ප්‍රභේදය, නැත්නම් ඩාර්ක් මෝස් එකේ වෙච් ටේල් ෂේ වෝටර්ස්ලා. මේගොල්ලන්ගේ වෙන් කරන්න හොඳම ලක්ෂණය තමයි මෙන්න මේ දිගට පේන කූණ්‍යාකාර වල්ගය. අනිත් අයගෙන් මේක පහසුවෙන් වෙන් කරලා අඳුර ගන්න පුළුවන් මෙන්න මේ ලක්ෂණය මගින්. සමහර වෙලාවට අපි ඔය ගොඩබිම් ප්‍රදේශවල ඉඳලා පක්ෂි නිරීක්ෂණය කරනකොට විශේෂයෙන්ම රළු මුහුදු තියෙන අවස්ථාවලදී අපිට මේගොල්ලන්ව සමහර වෙලාවට දැක බලා ගන්න පුළුවන්. නිතර බලන්න බෑ. ඒත් සමහර වෙලාවට මේගොල්ලන්ව දැක බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට ඉන්න විශේෂය තමයි ෆ්ලෙෂ් ෆුටඩ් ෂියවෝට කියන එක. ෆ්ලෙෂ් ෆුටඩ් ෂියවෝට තරමක් තද පාටයි, කළු පාට පැත්තට බර විශේෂයක්. සමහර අවස්ථාවල වර්ණය පොඩි පොඩි වෙනස් කරනවා. නමුත් පොදුවේගත් කල ටිකක් තද පාට හුරු පක්ෂ විශේෂයක්. ශරීර ප්‍රමාණය ටිකක් හැඩි දැඩි ස්වභාවයක් ගන්නවා වෙජිටේටිව් වෝටට වඩා. සහ පෙන්දය ගොඩක් කොටයි. පෙන්දය කෙටි පෙන්දයක් තියෙනවා. විශේෂයෙන්ම හොට ඉතාම මහත පුළුල් හොටක් තියෙනවා වෙජිටේටිව් වෝට වැඩි. මෙතන වෙජිටේටිව් වෝටට වැඩිය ඉතාම මහත් මේ යාමන අවස්ථාවේදී පරම ක්ෂීණි හොටක් තමයි වෙජිටේටිව් වෝට තියෙන්නේ. නමුත් මෙයාගේ හොට ගොඩක් මහතයි, ශක්තිමත්. සහ ලා පාටක් ගන්නවා. විශේෂයෙන්ම මට මතක හැදිලා ප්‍රජනක කාලයේ ළඟේ හොට කහ පාට හුරු වර්ණයක් ගන්න. ඒ කාලෙද හොඳට බලා ගන්න පුළුවන්. නැත්නම් හොඳ ලා පාටට පැහැදිලිව පේන හොටක් තියෙනවා. මෙන්න මේ ලක්ෂණ මත අපිට පුළුවන් මෙයා වෙජිටේටිව් ෂියවෝට කියන එකක වෙන් කර හඳුනා ගන්න. ෂෝට් ටේල් ෂියවෝට කියන විශේෂය අපිට ලංකාවට මුහුදේ ගොඩක්ම හමු වෙන්නේ නැති විශේෂයක්. මෙයා තරමක් දුරට ෆ්‍රෙෂ් ෆුටඩ් ෂියවෝට කියන උට සමාන වෙනවා. නමුත්
මෙයාගේ විශේෂත්වය තමයි මෙන්න මේ ටේල් එක කොටයි මේ හුඟක්ම කොටයි අනිත් ෂේ වොටර්ස් ලබේ ගොඩක් කොටයි මෙයාගේ ටේල් එක සහ බොහෝ විට මෙයාගේ පාද පෙන්නේ එළියට නිරලා තියෙන අපිට බලාගන්න පුළුවන් ඒක විශේෂ ලක්ෂණයක් මේගොල්ලම වෙන් කළ අඳුර ගන්න අවස්ථාවේදී මේ පර්ෂියන් ෂේවෝට කියන එක්කෙනා පර්ෂියන් ෂේවෝට ඉස්සෙල්ල හඳුන්නපු මම ඉස්සෙල්ල කිව්වා වගේ ඕඩෝබෝන් ෂේවෝට කියලා ලෝකේ පුරාම ඉස්සෙල්ලා හිටපු විශේෂයක් තිබුණා ඒක විශේෂ දැන් මට මතක හැටියට පහකට වගේ කඩලා තියෙනවා එන්න මේ පහෙන් එකක් තමයි පර්ෂියන් ෂේවෝට කියන දැන් අපේ කලාපයේ මොහොතේ හමුවන සුලභව හමුවන විශේෂය තමයි එන්න මේ පර්ෂියන් ෂේවෝට කියන්නේ දැන් ට්‍රොපිකල් ෂේවෝට කියලා එයත් මේ බොහොම සමානයි වෙන්කර හඳුනා ගැනීමට මෙන්න මේ පියාපතේ යට තියෙන සුදු වර්ණය ඉතා වැදගත් වෙනවා මේ පර්ෂියන් ෂේවෝටගේ මේ සුදු වර්ණය මේ ෆ්ලෑන්ක් එක නැත්තම් මේ එළපතේ වර්ණය හා හාමු වීමක් නැත්නම් එක්වීමක් වෙන්නේ නැහැ ට්‍රොපිකල් ෂේවෝටගේ මේක හාමු වීම නැත්නම් එක්වීමක් සිදු වෙනවා මේ වගේ ලක්ෂණ කිහිපයකින් සහ ට්‍රොපිකල් ෂේවෝ මේ පර්ෂියන් ෂේවෝටගේ පුෂ්ටිය වර්ණය ගොඩක් තුඹුරු පාටට හුරු අළු පාටක් තමයි ගන්නෙ ට්‍රොපිකල් ෂේවෝටගේ වර්ණය ගොඩක් කළු පැහැ හුරු අළු පාටක් තමයි ගන්නෙ ඊළඟට ස්ටෝම් පෙට්‍රල් ගත්තාම හයිඩ්‍රොපිඩේ කියන පුලේ තමයි අයිති වෙන්නේ ඒගොල්ලෝ මේ ස්ටෝම් පෙට්‍රල් ගත්තාම මේගොල්ලෝ තරම ප්‍රමාණයෙන් කුඩා පක්ෂීන් සාමාන්‍යයෙන් කොණ්ඩ කුරුල්ලෙක් වගේ වැඩි පොඩ්ඩක් ප්‍රමාණයෙන් යහ මෙහා වෙන පක්ෂි හැබැයි උපරිය තියාපත් ගොඩක් තියෙනවා මේගොල්ලන්ගේ විශේෂත්වය තමයි මේ ස්ටෝම් පෙට්‍රල්ස්ගේ හොඳ පැහැදිලි වෙන නළලක් තියෙනවා පැහැදිලි නාලක් තියෙන පක්ෂි කාර්යයක් තමයි මේගොල්ලෝ විශේෂ කීපයක් ලංකාවේ වාර්තා වෙන විශේෂ තුනක් විතර සුලභ වාර්තා වෙන ලංකාවේ සුලභ වාර්තා වෙන විශේෂ දෙකෙන් එකක් තමයි ස්වයින් හූ ස්ටෝම් පෙට්‍රල් කියන විශේෂය මේ ස්වයින් හූ ස්ටෝම් පෙට්‍රල් කියන විශේෂය වෙන් කිරීමට මෙයා ඒකාකාර වර්ණයක් ගන්නේ මුළු ශරීරයේම කළු පාටට හුරු දුඹුරු වර්ණයක් තමයි ගන්නේ හැබැයි මෙයාගේ පෙන්දේ බැලුවාම පෙන්දේ මේ ඇතුළට තියෙන බෙදීමක් වගේ තියෙන තරමක් බෙදීමක් තියෙන මෙන්න මේ ලක්ෂණය අපිට මෙයාව හඳුනගන්න පුළුවන් ඊළඟට අපිට සුලභව දක්නට ලැබෙන කාණ්ඩය තමයි ඕෂියන් ටුඩේ කියන කුලේ ඒ කුලේ සාමාජික තුන් දෙනෙක් ලංකාවේ වාර්තා වෙනවා මේ තුන් දෙනාගෙන් විල්සන් ස්ටෝම් පෙට්‍රල් තමයි ලංකාවේ සුලභව හමු වෙන විශේෂය වෙන්නේ අනෙක් විශේෂ දෙකම මට මතක විදිහට 2007න් සමාන 2006න් වගේ පස්සේ තමයි ලංකාවේ වාර්තා වෙලා තියෙන්නේ මේ දෙකම ඒ දෙකේම අනිත් විශේෂ දෙකේම මට මතක හිටියේ දැනට තියෙන ලංකාවේ එක වාර්තාවක් පමණයි විල්සන් ස්ටෝම් පෙට්‍රල් නම් අපේ ලංකාවේ අවට මුලින් තරමක් සුලභව හමුවන විශේෂයක් විල්සන් ස්ටෝම් පෙට්‍රල් වෙන්කර හඳුනා ගන්න පුළුවන් මෙයා ස්වයින් හූ ස්ටෝම් පෙට්‍රල් එක බැලුවා මෙයා ඊට වැඩිය පාට තද පාටයි විශේෂයෙන් කළු පාහයට වර්ණයක් ගන්නෙ මුළු ශරීරයම කළු පාට වෙන අතර කටි ප්‍රදේශ නැත්නම් මේ රම්පක ප්‍රදේශයේ සුදු පාට අඩසදක් වන් කලාපයක් තියෙනවා නැත්නම් මේ රම්පක සුදු පාට වෙනවා මෙන්න මේකෙන් පුළුවන් මේ මේගොල්ලන් මේ නැත්නම් අපට කවර් මේ ප්‍රදේශයේ සුදු පාට වෙනවා ඒක නිසා මේක පුළුවන් මේගොල්ලන් වෙන් කර හඳුනා ගන්න ඊළඟට white face storm petrel එක white face storm petrel storm petrel කෙනෙක් කියලා අඳුරගන්න මම හරි ඉස්සෙල්ලා කිව්වා හොඳ පැහැදිලි killing අතර යන නළල ප්‍රදේශයක් කියන සාපෝදී storm petrel හරි සාමාන්‍යයෙන් අනිත් shearwaters ලට වගේ වැඩිය ව්‍යාපක පළලින් ටිකක් වැඩි සාපේක්ෂව ගත්තාම ඊළඟට මෙයාගේ වර්ණය තරමක් අලු දුඹුරු පාටක් තමයි ගන්නේ අර වගේ කළු පාටක් වෙන්නේ නැහැ. තව විශේෂයෙන්ම මුහුණේ
වැඩිපුර සුදු පාටක් තියෙනවා උතුරු ප්‍රදේශයේ සුදු පාටයි මුහුණ වැඩිපුර සුදු පාටක් ගන්න සුපර් සීසන් එක නැත්නම් එහි බැම ප්‍රදේශයක් සුදු පාටකට බලා ගන්න පුළුවන් ඊළඟට අපටේල් කවර්ඩ් රම් ප්‍රදේශය විසින් අපටේල් කවර්ඩ් අලු පාටක් ගන්න සුදු පාට වෙන්න අලු පාට ලා පාටයි නමුත් ඒක මේ අලු පාටක් ගන්න ඊළඟ විශේෂිතය තමයි ब्लैक बेलीड स्टॉर्म पेट्रल के निकला मैं यह बहुत सही में समान है विल्सन स्टॉर्म पेट्रल का है भाई मैंने में अलापते प्रदेश से तीन सुधु पाटक त्याग से आते तीन सुधु पाटक मैं यह वेंकर गन हम लोग आगे क्या वजह करते हैं भाई मैं आगे अरे अपर टेल कवर सुधु पाटो है ना विल्सन स्टॉर्म पेट्रल वगैरह ඊළඟට අපි කතා කරන්නේ ඊට වැඩිය තමක් ගැඹුරු මූදේ ජීවත් වෙන හදගැසුණු තවත් පක්ෂ විශේෂයක් ගැන හැබැයි මේ කාණ්ඩයේ පක්ෂීන් නිතර ගොඩබිමට පැමිණීම සිදු කරනවා ඒක නිසා ගොඩබිම් කිට්ටුවදිත් මේගොල්ලන්ව නිතර දැක බලා ගන්න පුළුවන් ඒ කියන්නේ නිතර කියන්නේ දවසේ වැඩි කාලයක් ගොඩබිමේ ගවන්නේ නැහැ නමුත් विशेष प्रजन काले किटेन किट अब तकबला पुलवा फेथी फॉर्म गोत्र मंगल विविध गोत्री कार्य करगा विविध पक्षी अनुवर्तन मे फेथीन පුලේර්තා මේගොල්ලයි කියන්නේ ලංකාවේ වර්ග දෙකක් වාර්තා වෙනවා රෙඩ් බිල් ට්‍රොපික් බර්ඩ් කියන විශේෂයක් වයිට් ටේල් ට්‍රොපික් බර්ඩ් කියන විශේෂයක් එතකොට මෙන්න මේ විශේෂ දෙකම ලංකාවේ හමු වෙනවා මේකෙන් මේ රෙඩ් බිල් ට්‍රොපික් බර්ඩ් කියන විශේෂය තමයි අපිට වැඩිපුර හමු වෙන්නේ ඕගොල්ලෝ ඔය අම්බලංගොඩ ඉඳලා ගාල්ල මෙහා රත්ගම හරියට යනකල් සමහර වෙලාවට අපිට වසරේ මාස කිහිපයක්කදී මේගොල්ලෝ පොල්ගස් වල ඉන්න දැක ගොඩාක් නෙමෙයි කිමිත් දෙන්නේ පොල්ගස් වල ළඟලා ඉන්න දැක බලා ගන්න පුළුවන් මේගොල්ලෝ ඉතාම විශාල පක්ෂීන් සාමාන්‍යයෙන් ඉන්ස්පෙන් එකක් ගත්තාම බ්‍රාහ්මිනි කයිට් කෙනෙක් විතර වෙනවා ඉතින් මේගොල්ලෝ මේ සමහර අර පොල්ගස් වල ළඟලා ඉඳලා කැප්ටන් කොටනකොට එහෙම පියාඹල ගිහිල්ලා අපෝ වෙලා වගිනවා ඒක වසරේ හැමදාම දකින්න හම්බ වෙන්නේ කෙටි කාලයකදී අපිට මේ වගේ දැක බලා ගන්න පුළුවන්කම තියෙන මේ රෙඩ් බිල් කොබ්බර්ල බොඩු බිම් ඉඳලා වුණා ඒ මොහොත කලාපයේ විතරයි ඊළඟට අපි කතා කරන්නේ සුලි ෆෝමස් කියන ගෝත්‍රයේ මේ ගෝත්‍රයට අයත් කුල දෙකක් අපිට හමු වෙනවා එකක් තමයි ෆ්‍රිගටිඩේ කියන කුලය ෆ්‍රිගටිඩේ කියන කුලයට අපිට ෆ්‍රිගට් බර්ඩ්ස් නැත්නම් යුද නැව කුරුල්ලෝ කියලා අපි සිංහලෙන් හඳුන්වන ෆ්‍රිගටිඩේ කුලේ විශේෂ හමු වෙනවා විශේෂ තුනක් ලංකාවේ හමු වෙනවා මේකෙන් විශේෂ දෙකක් තමයි අපිට සුලබ හමු වෙන එක අතර මේකේ මේ ග්‍රේට් ක්‍රිකට් බර්ඩ් ගේ මෑත කාලයේදී අපට ගොඩක් වාර්තා ලැබුණා ක්‍රිස්මස් අයිලන්ඩ් ක්‍රිකට් බර්ඩ් තමයි අපට ගොඩක් හමු වුණා කියලා बहुम सीमित वार्ता प्रमाण लंका इलाट सुन इलांग कुले अभी हम भूपी लगेन खांडे पक्षी मेघल मे फ्रिकेट बर्ड्स कथा फ्रिकेट बर्ड्स इतम दक्ष पियाबी मेहकियावती पक्षी සමහර වෙලාවට මේගොල්ලෝ මූද රළු කාලේදී සමහර වෙලාවට ගොඩබිම ආශ්‍රිතව අපිට දැක බලා ගන්න පුළුවන්. මේගොල්ලෝ ඔයගොල්ලෝ සමහර වෙලාවට දැක්කොත් එහෙම මේ පක්ෂියේ පැය ගාන එකම තැන හරියට සමහර වෙලාවට ඔයගොල්ලන් හිතේ මේ නූලකින් ගැට ගහගෙන මේ තරුංගලයක් වයි කියලා. වැඩි එහෙම යාමක් නැහැ. එකම තැන මේ අපි බිම ළඟත්තොත් එක තැන නැවතිලා ඉන්නේ. මේ එකම තැන මේ කිසිම අත්තරු කිසිමක්වත් නැතුව මෝදෙන්ගෙන කුලඟ බාල්ටා කරමින් පමණක් එකම තැන රැඳිලා ඉන්න හැකියාව තියෙන පක්ෂ විශේෂයක්.
සමහරලාට ඔගොල්ලෝ බලන්නේ ඉන්නවා වෙලාට අපුටන් විශේෂයෙන්ම ඇවිල්ලා මෙන්න පහර දෙන්න උත්සාහ කරන ගොඩවීමේදී මුහුදු දිනෙන්නේ ගොඩවීමදී හැබැයි විශේෂයෙන්ම මුහුදු හුලඟත් එක්ක කපුටන් ඉතාම ආයාසයක් ගන්න වුණත් ඒගොල්ලන්ට කිට්ටු කරන්න මේගොල්ලෝ ඉත ආයාසයකින් තොරව එකම තැන ඉතාම පහසුවෙන් නැදී ඉන්නවා. ඒක මේගොල්ලන්ගේ අපේ දක්න ලැබෙන විශේෂ ලක්ෂණ. ඊළඟට මේගොල්ලන්ගේ අනිත් දේ තමයි මේගොල්ලෝ එක අතකින් කිව්වොත් මුහුදු මංකොල්ලකාරය වගේ. හුඟක් වෙලාවට මේගොල්ලෝ තමන්ම සතුන් අල්ල ගන්නවා සහ ආහාර හොයා ගන්නවා තමන්ම. නමුත් මේගොල්ලෝ වැඩි හරියක් කරන්නේ අනිත් අය අල්ලා ගන්න ආහාර සොරා ගැනීම. මොකද ඒගොල්ලන්ට මේ ඒ සඳහා තියෙන විශේෂම හැකියාව තමයි මේගොල්ලෝ ඉතාම දක්ෂ පියාඹින් කරුවන් වෙනවා. ඉතාම වේගෙන් ගමන් කිරීමේ හැකියාව තියෙනවා මේගොල්ලන්ට. ඉතින් මේගොල්ලෝ වේගෙන් ඇවිල්ලා පහර දීලා මේ සත්තුන්ගෙන් ගොදුරු දැහැ ගැනීම සිදු කරනවා. ඒ නිසා මේගොල්ලෝ මුහුදු මංකොල්ල මුහුදේ ඉන්න මංකොල්ලකාර පක්ෂි විශේෂය හැටියට පක්ෂි කාණ්ඩය හැටියට සලකනවා. ඊළඟ මේ සුලිදේ කියන කුලයේ පක්ෂින් ගත්තාම මේගොල්ලෝ තරමක් ප්‍රමාණයෙන් විශාල පක්ෂීන් සහ මේ බොහොම මේ කූණියක් වගේ ඔළුව තියෙන ඊළඟ ඇඟ මේ තාසිහින් ඇඟක් තියෙන පක්ෂීන්. මොකද ඒගොල්ලන් ආහාර ගැනීම සිදු කරන්නේ උඩින් සාමාන්‍යයෙන් ඉහළින් පියාඹගෙන ඇවිල්ලා එකපාරට අත්තර දෙක අකුලගෙන ජලයට වේගෙන් කඩා වැදලා ඒ ගමම්ම ජලයේ ගොඩක් ගැඹුරට ඒ වේගයෙන්ම යනවා. ගිහිල්ලා තමන්ගේ ගොදුර අල්ලගෙන නැවත වරක් ඉහළට පැමිණීම සිදු කරන මේ ජලයට කඩා වැදීම වේගයෙන් කඩා වැදීම සඳහා තමයි මේගොල්ලන්ගේ ශරීර හැඩය සැකසීලා තියෙන්නේ. මේ ඉන්නේ ක්‍රිස්මස් සයිලන්ස් ගැප්පර් මේ ඇත්තරම මේ නාම් වෙ නැත්තම් ඉම්මැචුව එක මේගොල්ලෝ මේ සම්පූර්ණ ප්‍රදේශම කළු වෙනවා මැචුව එනකොට. මේ ඉන්නේ මම ඉස්සෙල්ලා කිව්ව බූපි එක මේ ඉන්නේ රෙඩ් ෆුටඩ් බූපි ලංකාවේ අපට මුහුද නම් වෙනවා සහ බ්‍රවුන් බූපි හා රෙඩ් බූපි තමයි මම කියන්නේ ලංකාව අපට මුහුද වැඩි ප්‍රබලම වෙන්නේ මාස් බූපි සාමාන්‍ය වශයෙන් හමු වෙනවා. මේගොල්ලන්ගේ මම ඉස්සෙල්ලා කිව්ව වගේ ශරීරයේ බොහොම උල් හැඩයක් තමයි ගන්නේ. මොකද මේගොල්ලන්ට ඉතාම හොඳ හැකියාවක් තියෙනවා ජලය තුළින් ජලය කපාගෙන ඇතුළට ගිහිල්ලා තමන්ට අවශ්‍ය ගොදුරු අල්ලා ගැනීම සඳහා. ඊළඟට ගෝත්‍රය ඇවිල්ලා ලෝකේ මම හිතන්නේ දෙවනියට විශාලතම ගෝත්‍රය වෙන කැරට් කොමස් කියන ගෝත්‍රය. මේකේ වැඩි ප්‍රමාණයක්ම සමාජික අපිට හමු වෙන්නේ ගොඩබිම් කලාපයේ තමයි. සහ මේවල සීබර්ට්ස් කියලා හඳුන්වනවා මේ ගොඩබිම් ආකෘතිය ජල මෝර ආශ්‍රය මත ජලාශ්‍රිත පක්ෂි විශේෂයක් විදිහට සලකන්නේ. ඒකම මේගොල්ලෝ මුහුදු ආශ්‍රිත කලාපයක් විදිහට හමු වෙනවා. මේගොල්ලන්ගේ කොටසක් අපි සලකන සත්‍ය මුහුදු ආශ්‍රිත පක්ෂි හැටියට මේ සත්‍ය මුහුදු ආශ්‍රිත නැත්නම් සත්‍ය ගැඹුරු මුහුදු ආශ්‍රිත පක්ෂි හැටියට සලකන නැත්නම් පෙලාගි කීපයක් අපිට දැක බලා ගන්න පුළුවන්. මේකෙදි මම ඉදීම අවධානය යොමු කරන්නේ මෙන්න මේ පෙලාගි ස්පීසිස් ගැන. මුහුදු ආශ්‍රිත පක්ෂි තමයි මම මෙතන ඇත්තටම මේ සඳහන් කළා කියන්නේ මේ කොමන් නොඩි නැත්නම් බ්‍රවුන් නොඩි කියලා අපි හඳුන්වන විශේෂ බ්ලැක් නොඩි ලංකාවේ යා පිළිබඳව තියෙන වාර්තා පිළිබඳ පොඩි ගැටලුවක් ගැටු කීපයක් තියෙනවා. මේ ඒක ඇත්තටම ලංකාවේ වාර්තා නොදැන කියන එක එක මිස් ඇඩ්ෆිකේෂන් නැති වෙන්නේ ඒක එකක් දැන් ලෙස නොඩි ගැට සූටි ටර්න් ගයිඩ් ටර්න් මේ නොඩිස ඔක්කම සත්‍ය මුහුදු වාසි ගැඹුරු මුහුදු වාසි නැත්නම් පෙලාජික් ස්පීසිස් කියන සඳහන කරනවා. ලා සූටි ටර්න් හා ගයිඩ් ටර්න් දෙන්න සත්‍ය ලෙසම පෙලාජික් නැත්නම් ගැඹුරු මුහුදු වාසි පක්ෂි කලගෙන කොමන් ටර්න් එසේ නැහැ. ඒගොල්ලෝ ගොඩක්ලා දුරුබිම ලැගල ඉඳලා ආහාර සාගින් සඳහා සමහර දාට මුහුදු පෑනවා. එක්කම රෝෂෙට් ටර්න් සහ සැන්ඩ්විච් ටර්න් දෙන්නවත් ගැඹුරු මුහුදු එක අපිට වැඩි කර හම්බ වෙන්නේ. සා එතනින් පස්සේ හමු වෙන විශේෂත් අර කොමන් ටර්න් වගේම ගැඹුරු මුහුදට ගිහිල්ලා නැවත එන විශේෂ විකල්ප සලකන්න පුළුවන්.
මේ කාණ්ඩයේ පක්ෂීන්ගෙන සලකනකොට ලංකාවේ ඉතාම වැදගත් ප්‍රදේශයක් තියෙනවා. මොකද ලංකාව මේ කලාපයේ මේ පක්ෂීන් තමගේ කැදලි තැනීම සඳහා ගොඩනඟනට එනවා. නමුත් අපි දන්න විදිහට මේ ලංකාවට ප්‍රදේශයේ ලංකාව මේ මොහොතේ කලාපයේ තුල මෙහෙම තැන් ඉතර නැහැ. ඉන්දියාවට අයිති ලකඩිව දූපත්වල ඒ දූපත්වල තැනෝ කීපයක හැදෙනවා කියලා විශ්වාස කරනවා. කැඩලි තලනවා කියලා විශ්වාස කරනවා. සහ මාලදිවින් දූපත්වල සවුත් මාලදිවින් දූපත් කීපයක මේක කැඩලි තලනවා කියලා විශ්වාස කරනවා. කීපයක වාර්තා තියෙනවා. හැබැයි හරිය අනිත් හුඟක් ගැන මේ පිළිබඳ ඉස්සර වාර්තා නැහැ. නමුත් මෙන්න මේ චරන්ජි කොමස් කියන ගෝත්‍රයේ මේ ගැඹුරු මුහුදු වාසි පක්ෂි නැත්නම් පෙලාජික් ස්පීසිස් පිට ලංකාවේ කැදලි තලනවා. විශේෂයෙන්ම ලංකාවේ තියෙන ඔය ගන්නවා මේ මන්නාරම් සහ ඉන්දියාව අතර තියෙන දූපත් ඒරිය ඒවා වැලි වලින් හදිච්ච දූපත් ඒරියක් කියන්නේ. ඒකේ නම මේ ආදම්ගේ පාලව, එහෙම නැත්නම් රාමාගේ පාලව කියලා හඳුන්වන මේ දූපත් ඒරිය. මේ දූපත් ඒරියේ දූපත් කීපයක අපිට වාර්තා වෙලා තියෙනවා. මේ පක්ෂෙන් කැදලි හඳුන්වනවා. ඉතින් ඒක විශේෂත්වයක්. මේ ගැඹුරු මුහුදේදී අවුරුදු පුරාම ජීවත් වැඩි වෘද්ධ වැඩි පාලය ජීවත් වෙන අපේ මේ ප්‍රදේශයේ කැදලි තැනීම. මෙන්න මේ ග්‍රවුන් නොඩී කියන එක්කෙනා මේ දූපත්වල කැදලි තැනීම සිදු කරන මේ ප්‍රදේශය ආරක්ෂක කලාපයක් හැටියට නැත්නම් ජාතික වනෝද්‍යානයක් හැටියට නම් කිරීමට මේක ප්‍රධානම කරුණකට පත් වෙනවා. මේ පක්ෂීන් මෙතන කැදලි තැනීම මේ අහල ඇති ඇඩල්ට් ක්‍රික් මරයින් නැෂනල් පාර්ක් කියලා නැහැ. බොහොම මෑත කාලයේදී වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මූලිකත්වයෙන් සංරක්ෂණය කරපු මේ කලාපය අපේ සංගමයේ සාමාජික ප්‍රේසනා දායක නොමිට මේ විදිහට ආරක්ෂා කරගන්න සහ ශ්‍රී ලංකා ලංකා පුරු සංගමයේ කටයුත් මේක බොහොම මහන්සි වුණා. ඉතින් මේක මේ ආරක්ෂිත ප්‍රදේශයක් හැටියට නම් කර ගැනීමට ඉතාම වැදගත් වෙච්ච කට්ටියක් හැටියට මේ කර ගැනීම සඳහා වැදගත් වෙච්ච පක්ෂි කාණ්ඩයක් හැටියට මේගොල්ලන් ප්‍රධාන කරලා මේගොල්ලන් කැදලි තැනීම තමයි ඒකට ඉතාම වැදගත් ලෙස දායක වුණා. ඊළඟට මේ ලෙසන් වලදී තියෙන පක්ෂි විශේෂය මේගොල්ලොත් මේක කැදලි තනනවා මේ වාර්තා වුණා. මේ දෙගොල්ලොම ඉතාම ගැඹුරු මොහොතේ ආහාර සොයාගෙන ඉන්න පක්ෂි විශේෂ දෙක. මේ දෙන්නගේ ශරීර හැඩය ගත්තාම බොහොම සාමාන්‍ය ටැන් කෙනෙකුට හැඩයට සමානයි. ඒකාකාර කුඹුරු වර්ණයක් තමයි මේ පොදු කුඹුරු වර්ණයක් තමයි බ්‍රවුන් නොඩීගේ තියෙන්නේ. හිසේ අළු පාටක් තියෙනවා. විශේෂයෙන්ම මේගොල්ලන්ගේ පොට තරමක් ස්ථූල මහත පොට පොටක් තමයි සාපේක්ෂව තියෙන්නේ. සහ මේ ඇහැට ඉදිරියෙන් තියෙන ලෝවට ප්‍රදේශය ඇහැට ඉදිරියෙන් තියෙන ප්‍රදේශය කළු පාට වෙනවා. ඊළඟ විශේෂය වන ලෙසර් නොඩී කියන විශේෂය අර විශේෂ ප්‍රජේ තරමක් කළු පැහැද පුරු වර්ණයක් ගන්න නැත්නම් තද පාටින් වැඩි සායිස අලු පාට වෙන අතර මේ ඇහැට ඉස්සරහා ප්‍රදේශනක ලෝ ප්‍රදේශය කළු පාට වෙන්නේ නැහැ. සහ පොට තරමක් සිහින් වන අතර දිගින් වැඩි. මේක තමයි මේ දෙන්නා වෙන් කළ අඳුරන්න පුළුවන් ලක්ෂණය. ඊළඟ විශේෂය අපිට හමුවන මෙන්න මේ සූටි ටර්න් කියන විශේෂය. මේගොල්ලෝ සාමාන්‍ය ඔය ගන්න
नहीं नहीं विशेष बहुत समान है मेघोलंग पुष्टि वर्ण शब्द कल्प है टहुरु है पूर्व वर्ण के नाम मेघ विशेष है ईंधन विशेष है बैलू टेंस के विशेष है हमारा में पहस हुए नाम इन में अहत में जलत नल लेते हैं उसको कह रहे हैं अहत पिटू पर से गमन करानी है अहत फिल्म नौ सिनेमा इलाना मैं प्यार से रही थी मैं आगे अब तक हुए कहते और मैं सुधु खलापे पहले भी और इन्हें ना पलता आते खलापे ऐसे इतना जगह मैंने पैटी एक उड़ा का लेकर टाव मैंने वहाँ पे गाने मैंने ब्राइडल टर्न के विशेष है सूटी टर्न वगैरह में समान परम स्थान सुधु वशिं सुधा बनाकर ये परम शक्तिमान कर शरीर एक परम है इलाना पुष्टि वर्ण है बहुत से इनमें लू पहाड़ हो रु घुंगरू पाठक समय गानी लू पहाड़ हो रु वैरी बेनवा इलाना तो पहाड़ ये लेने से दुआ में पहाड़ भी टूट सकते हैं यह चले जी मैं आज में खलु पाठ सांसु दुपाठ अरक सूटी टेंड वाली पहाड़ भी वन इन्हें और डक बंदूरी तो भाग्य समय ये नहीं खरीद कलाकार प्रिंसिपल ने इलाना अभी तो हम ना विशेष रोसी टर्न की रोसीएट टर्न की लिखते हैं रोसीएट टर्न सामान्य अनेक टर्न से तो बहुत समान है ना दरियो से दुपाट वर्णन करना तो क्या पद तापुष्टि अलुपाट अगर ना जिसे अलुपाट करते रखते ना छोटा फैमिली पार्ट हो फैमिली साथ अलुपाट वेन्नपुरम फैमिली रफ पाठ अक्षर पाद जन इलागटर बहुत इतना होने मोबे जीवन के में तकलीफ कांड देते हैं स्क्वास लगे लगे ने स्क्वास मतलब येगर्स के ने पट्टा देखा मैं इस समय रोकना स्क्वास लगे लगे ना उस टाइम स्क्वास था येगर्स लगे पट्टा देखा था मेघलो में सर्कुलरिटी की ना खुले टाइप हुए ने मेघलो हमारे विशाल हम पक्षी नोक बल्कि करता हम मेरे सामने में प्रमाणित विशाल सत्ता का आंदोलन ब्राउन स्कूआ ये ना कि ना अपने ऑटो में बुरा कुछ लोग हम बोलने का हम हुए ना मेरे लोगों के शरीर इतना कमाने विशाल बनाता है प्यार पत्र देने वाली दुकान अलग में रख जाने को मैं इन्हें साउथ पोल स्कूल यहाँ वार्निंग बहुत से इंसान है ना बड़ी बड़ी कांसुल कारण की तक होता है मेरे लोग देना बैंकर हम लोग इन्हें ठहर गए हैं इलाके विशेष है इन्हें इटली कमाने खुदा कमाने विशेष है मैंने मेरे लॉन्ग टेस्ट हुआ मैं मतलब कभी दिया था विदास पे नामी होगी पाकिस्तान में लंका में वार्ता करने करते इतना से अवस्था की पर मेरे वार्ता हो ना इतना हर मास समान खुदा विशेष है इसको मैं बोला विशेष होता है पर जो ऑलरेडी मिल गया विगत जो है ना मैं सेंट्रल टेस्ट है जिसमें मध्य එතකොට යාප දෙක විගත වැටෙනවා එක බලා ගන්න පුළුවන් සහ මෙන්න වගේ අලු පාට තොප්පියක් වෙන ආකාරයේ තියෙනවා එක බලා ගන්න පුළුවන් ඊළඟට ලංකාව මුහුදු සීමාවේ අපේ වැඩිපුරම හමු වෙන විශේෂතාව පොමරයන් ජේක කියන එක නะ පොමරයන් කුවා කියලා පරණ පොතේ තියෙනවා අතර මෙන්න මේ විශේෂ තමයි අපිට වැඩිපුර දැක බලා ගන්න පුළුවන් මට ඇත්තටම අද දිනේදී ප්‍රධාන වශයෙන් කතා කරන්න උනේ මොන විශේෂ කීපයක් ගැන තමයි ඔය විශේෂ ටික තමයි අත්තන ලංකාව අවතමුදි අපිට හමු වෙන්නේ ප්‍රධාන වශයෙන්ම ඉතින් අපි ලංකාව ගත්තාම ලංකාව දූපතක් නිසා අපේ වටේම අපි අනිත් එක ප්‍රධාන ගොඩවින්මනේ උත්සේ දින අවසාන මේ විශාල කලාපයෙන් يعني ආසියානු කලාපය ඇවිල්ලා ඉන්දියාව ඇවිල්ලා ඉන්දියාවෙන් අවසානයේ තේන ප්‍රදේශ තමයි අපි ඉන්නේ දුක රැකේ දේ තින් අපිට මේ අපි වටේ තියෙන ජමුරු මුහුද
නිසා අපිට මේ පෙලාජික් ස්පීෂිස් නැත්නම් ලැබුණු මුහුදේ ජීවත් වෙන පක්ෂීන් අපිට දැක බලා ගැනීමට හැකියාව ඉතාම දුරින් තියෙනවා. ඒ නිසා අපිට මේ මුල බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අනිත් වැදගත් කාරණේ තමයි දැන් අපි බලමු මේගොල්ලන්ට ලංකාවේ විශේෂයෙන්ම කියන තර්ජන වාද. සාමාන්‍යයෙන් ලංකාවේ තියෙන ප්‍රධානම තර්ජනයක් තමයි මේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ජීවරය ගොඩක් ගිහිල්ලා මේ මේ පක්ෂීන් ආහාර ගන්න තැන්වල බලලා ඒගොල්ලන් මේ මාළුවල් ජීවත් කරනවා. ඒකම මේව දැල්වීම නිසා මේ දැල්වලට පැතිරිලා පක්ෂීන් මේ යාම සිදු වෙනවා. ඒක ඒක ප්‍රධාන හේතුව මේ පක්ෂීන් තියෙන ප්‍රධාන තර්ජනයක් මේ මාල් දැල් විශේෂයෙන්ම ඔය මේ පංගු නෝල් වලින් නැත්තම් මේ පක්ෂීන් දැල්වීම සඳහා තමන්ගේ මේ වෙන පංගු නූල් වල නැත්නම් මේ සින්තටික් නූල් වල කැටිලා පක්ෂීන් මෙයාම සිදු වෙනවා. අපි අවස්ථා කීපයකින් දැකලා තියෙනවා අපි ඒකයි ලක්ෂණය වගේ පක්ෂීන් කීපෙන්නේ. ඊළඟට හුඟක් වෙලාවට මේ මුහුදේ රළු අවස්ථාවලදී ඒ සමහර පක්ෂීන් ගොඩබිම වලට ඇවිල්ලා විශේෂයෙන්ම රාත්‍රී කාලේදී නැහැ ආලෝකයේ තියෙන තැන් වල ඇවිල්ලා වැදිලා අතුවාල වෙන අවස්ථාව දෙකක් තියෙනවා. ඒ ටික තමයි ප්‍රධාන වශයෙන්ම සාමාන්‍යයෙන් අපේ පක්ෂීන් තියෙන තර්ජන හැටියට දක්වන්න පුළුවන්. ඊළඟට අපේ මුහුදු සීමාව ඇතුළත කැදලි හදන විශේෂ මම ඉස්සෙල්ලා කිව්වා ඒ කැදලි හදන විශේෂ වල ඉස්සර කැදලි වල තර්ජනයක් තිබුණා. විශේෂයෙන්ම ධීවර ජනතාව ඔය දූපත් වල ගිහිල්ලා මාළු අල්ලන්න දැල්වීම සිදු කරා. ඒක නිසා ඒ පක්ෂීන් බය වෙලා නිතරම ගන්න වුණා. ඒ ඒ මේවා නැවතිලා තියෙනවා දැන් මේක නැෂනල් පාර්ක් එකක් හැටියට ක්ලියර් කරලා ඉවත් වෙනවා. නැෂනල් පාර්ක් එකක් විකල්ප කරන පස්සේ ගාජුවා ඔබ්ජෙක්ට් නැක්ස්ට් එකට කල් කරන පස්සේ සා එකම අවස්ථා කීපෙකදීම වනජීවීක වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් විශේෂම සඳහන් කරනවා නේවි නාවික හමුදාවත් එකතු වෙලා අවස්ථා කීපෙකදීම පුද්ගලයා අත්අඩංගුවට කොට ගත්තා. මේ දූපත් වලට ගිහිල්ලා පක්ෂීන්ගේ බිත්තර එකතු කරා. බිත්තර එකතු කරනවා කියන්නේ විශාල ප්‍රමාණයක් ගෝණි ගණන් ඇතරම විශාල ප්‍රමාණයක් බිත්තර අරගෙන එනවා. ඒ අල්ලල තුන දැන් ඒවා ඔක්කොම ඒවා මං හිතන්නේ 100ක් නැවතුනා නේද. නමුත් සෑහෙන ප්‍රමාණයක් නැවතිලා තියෙනවා. දැන් මේ දූපත් වලට විශේෂ අවසරයකින් තොරව කිසිගෙනෙකුට යාමට හැකියාවක් නැහැ. ඒ නිසා ඒක අපිට ඇත්තටම සන්තෝෂ වෙන්න පුළුවන් දෙයක්. මේ ආරක්ෂාව පැත්තේ කල. හැබැයි කියන්න කනගාටු දෙය තමයි අපි ඇවිල්ලා ලෝකේ ප්‍රධාන වශයෙන්ම මුහුදට ප්ලාස්ටික් අපද්‍රව්‍ය විතරක් නෙවෙයි වෙනත් අපද්‍රව්‍ය විශේෂයෙන්ම අපි විශාල වශයෙන් පාවිච්චි කරන රසායනික ද්‍රව්‍ය කෘෂි රසායනික වලට අමතරව විශාල කර්මාන්ත ශාලාවලින් විශාල ඕනම කර්මාන්ත ශාලාවලින් පිටකරන අපද්‍රව්‍ය කෙලින්ම මුහුදට පිටකරන ජාතිය. ඉතින් ඒක නිසා මේ ඔගොල්ලෝ දන්නවා මේ හැම පරිසරයේ හැම කොටසක්ම එකිනෙකට බැඳිලා මේ ඔකට හරි හිතෙන්න පුළුවන් නෑ මේ කුරුල්ල කන්නෑනේ ওই ජරාවල් කියලා. මොකද කුරුල්ල ගන්නේ මේ ජරාව ගිහිල්ලා වැටෙනහම මොකද වැටෙන තැන්වල ජීවත් වෙන ඉතාම කුඩා කෝණ ස්ථිත කාල ජීවත් වෙන මාක්ෂෙත් වෙනවා. ඒකෝට මේවා ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒගොල්ලන්ගේ ශරීරවල කිමිලට එකතු වෙලා ඒවා පක්ෂියට ඇවිල්ලා අන්තිමට පක්ෂිය ලෙඩ වෙනවා. හරි පක්ෂිය ලෙඩ වෙනවා. ඉතින් ඒක නිසා අපි විශාල වශයෙන් මේ පරිසර හානිය කරන කප්පියක් ඇතුළත අපි ඉතාම ලැජ්ජා වෙනවා. අපි ලෝකයේම
වේලම ඉන්න පරිසරය මේ මුහුද අපවිත්‍ර කරන කොටක් හැටියට අපි ඇත්තටම බොහොම කනගාටු වෙන්නේ මේ ගැන. ඊළඟට ඉතාලම මේ මෑතකදී වුණා වගේ අපේ අපේ මුහුදට මුහුද සීමාවේ තමයි තියෙන්නේ ලෝකයේ ප්‍රධානම මුහුදු මාර්ගයක්. ලෝකයේ විශේෂයෙන්ම නැගෙනහිර කලාපයක් බටහිර කලාපයක් විශේෂම අප්‍රිකාව ඊළඟට යුරෝපය සම්බන්ධ කරන ප්‍රධාන මුහුදු මාර්ගය චීනය සහ හොංකොං චීනය ඒ ප්‍රදේශ ප්‍රධාන වශයෙන්ම බටහිර කලාපයක් එක්ක සම්බන්ධ කරන මුහුදු කලාපයේ මේ මුහුදු මාර්ගය නව මාර්ගය තියෙන ලංකාවට කිලෝමීටර් 25ක් පමණ දක්ුණෙන් තියෙන මුහුදු කලාපේ 25ක් ඉතින් මේකේ දිනකට විශාල නැව ප්‍රමාණයක් යනවා. ඒකේ විශේෂ හානියක් වුණේ නැතත් සමහර ඒක නිසා විශේෂයෙන් අපි දැකලා තියෙනවා අපේ අධ්‍යයන කටයුතු වල බොහෝ ගියාම නැව විශේෂයෙන්ම නැව නවත්තලා මේ ඉන්නකම් මේ හාබර් එකට ඇතුල් වීමට ඉන්නකම් ඉවත් වෙලාට ඒගොල්ලෝ පිරිසිදු කිරීම කටයුතු කරනකොට විශාල වශයෙන් විශාලයෙන් සාමාන්‍ය ප්‍රමාණය තෙල් සහිත ජලය අපි එනවා දැකලා තියෙන ඉතින් මේවා ගොඩක් ප්‍රශ්න සහිතයි. ඊළඟ මේ නෑතක දුන්නා වගේ දැන් අනතුරට ලක්නාන පළවෙනිම තියෙන විශාලම තර්ජනය තමයි ඒවයි කියන්නේ තෙල්. මේ භාවිතා වෙන්නේ බොරතෙල්. බොරතෙල් ඉතාම අනිත් තෙල් වගේ ජලයේ විසිරලා යන්නේ රැඳිලා තියෙනවා. ඊළඟට මේවා පක්ෂීන් විශේෂයෙන් හැම ජීවීන්ටම මේක හානිදායක මුහුදේ සියලුම ජීවීන්ට හානිදායක විශේෂයෙන්ම පක්ෂීන්ගේ මේවා ගැන නම් ඔයගොල්ලෝ දැකලා ඇති මේ පියාතු වල ඔක්කොම මේ තෙල් ඇලිලා පක්ෂීන් පියාන්නේ නැහැ නැහැ කියලා ඊට පස්සේ ඒගොල්ලෝ මරණයට පත් වෙලා ඉතාම ඉක්මනින් ඒ නිසා මේක ඉතාම හානි කරයි පක්ෂීන් මේ මුහුදේ මේ සිදුවන තෙල් හානිදායක ඊළඟට ඒ තමයි දැන් මේ බෑතකට වෙච්ච නැවෙන් සිදු වෙච්ච හාල් මම ඒක ගොඩක් කතා කරන්න යන්නේ නැහැ මොකද මම කියන්නේ ඒක ගොඩක් මේක කරුස විශේෂයෙන්ම මේ වයි සිදු වෙන මේ තෙල් හානි වලට වැඩිය මේවයි මේ මේ නැවේ විශේෂයෙන් මෙන්න මේ නැවේ දීන එක ප්‍රශ්නයක් තමයි අපි දන්නේ ඒක තිබිච්ච රසායනික ද්‍රව්‍ය කොපමණ ප්‍රමාණයක් තියෙනවද අපි දන්නේ නයිට්‍රේට් තිබුණා කියන එක විතරයි ඒකත් කොපමණ ප්‍රමාණයක් දැන් ඉතුරු වෙලා තිබුණා කියලා හරියටම දන්නේ නැහැ සහ තව රසායනික ද්‍රව්‍ය තිබුණා කියලා විශ්වාස කරන ඒවා මොනවද කියන එක දැනෙන්නත් නැහැ ඉතින් මේ වගේ දේවල් පරිසරයට එකතු වුණාම වෙන හානිය මොකද්ද ඒ හානියට අපි කරන්න ඕන මොකද්ද කියලා අපිට කිසිම අවබෝධයක් නැහැ ඒක නිසා මේක විශාල හානියක් විශේෂයෙන් මේ පරිසර පද්ධතිය මම හිතන්නේ මට අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොන වේ ටික කාටද මොන හරි අහන්න තියෙනවද ඔව් මාව ඇහෙනවද ඔව් ඇහෙනවා මේගොල්ලන් මට දැනගන්න ඕනේ මේගොල්ලන් මට natural predators ලා මේගොල්ලන්ට ඉන්නවද කියන එකයි oceanic weather changes ගැන මේගොල්ලන් මොකක් හරි sense එකක් තියෙනවද වගේ hurricanes typhoons එහෙම ඒ විදිහට තමයි බොහොම හොඳ ප්‍රශ්නයක් මම මුලින්ම ඔයාගේ දෙවෙනි ප්‍රශ්නේ උත්තරේ දීලා ඔව් මේගොල්ලන්ට සාමාන්‍යයෙන් තේරීමක් තියෙනවා මේ මේගොල්ලෝ ඇත්තටම විශේෂයෙන්ම මම ඔයාලට කියනවා මේක කරන්නේ වාතයේ ආර්ද්‍රතාවයේ වෙනස් වීම වාතයේ පීඩනය වෙනස් වීමක් මගින් සහ ඒ වගේ දේවල් මගින් ඒගොල්ලන්ට පුළුවන් පරිසරයේ වෙන වෙනස්කම් පරිතියා වෙනඳුන ගන්න සහ අපි තාම දන්නේ නැති දේවල් කීපයක් තියෙනවා මේගොල්ලන්ට ගොඩක් ඉස්සරහට දැන් සමහර පක්ෂි ගොඩක් ඉස්සරහට වෙන දේවල් ඒගොල්ලෝ දැනගන්නවා මොකද සමහර ඕලන්නෝ එල්ලිනෝ සහ ලානිනෝ කියලා ලානිනියෝ එල්ලිනියෝ සහ ලානිනියෝ කියලා දෙකක් තියෙනවා මේකෙදි ඉතිරි වෙනස් කාරණා දෙකක් තියෙනවා මම මේක උත්තර කරන්න යන්නේ මේක අවස්ථාව නෙන්න ඒ වගේ වෙලාවට සහ මමත් දැකලා තියෙනවා මේ
සමහර කාලවලදී සමහර මේ ඔය අඩස්පිටියේ දූපත් යට වෙන කාලෙට ඒ දූපත් හල්තියාම පැදිරි තැනීම නොකර ඉන්න ඒගොල්ලෝ අද බලාගෙන ඒක අපිට තේරුම් නැති විදිහකට ඒගොල්ලෝ ඒක වටහා ගැනීම සිදු වෙනවා. ඒක කරන්නේ කොහොමද කියන එක සාම හොයාගෙන නැහැ. නමුත් ඒගොල්ලන්ට ඒ අවබෝධයක් තියෙනවා කියන එක පැහැදිලියි. ඊළඟට මේගොල්ලන්ට ඉන්න විලෝකිකය කියලා ගත්තාම ප්‍රධාන වශයෙන් මේගොල්ලෝ මේ ප්‍රධාන විලෝපිකය හැටියට එන්නේ විශේෂයෙන්ම මේගොල්ලෝ ජලයේ මත රැඳිලා ඉන්නකොට විවිධ මාළු වර්ග මෝරු විතරක් නෙමෙයි වෙනත් මාංශ භක්ෂක මාළු වර්ග පහරදීන් සිදු කරලා මේගොල්ලන් ආහාරයට ගන්න. ඒක ඒක දරකෝ දාස්ලා මෝරු ඒ වගේ මාළු මේගොල්ලන්ට පහර දීලා ආහාරයට ගන්න. ඒ නිසා ඒක තමයි සිංහලට කියන එක ප්‍රධාන තර්ජනය. දැන් සමහර විශේෂ ඉන්න කුඩා ප්‍රමාණයේ විශේෂ විශේෂම ස්කුවාස්ලා වගේ අය කුඩා ප්‍රමාණයේ අයට පහර දෙන්න පුළුවන් කුඩා පක්ෂීන්ට. නමුත් මේගොල්ලන්ට ලොකුම තත්ත්වය තියෙන ඉතන දෙන්නේ මේගොල්ලන් ගොඩබිමට එනවා හැම කවුරුත් කියන මුහුදේ කැදලි තනන්නේ නැහැ. හැමෝම ගොඩබිම තමයි කැදලි තනන්නේ. මෙන්න මේ ගොඩබිම කැදලි තනනකොට මේගොල්ලන්ට දැන් තියෙන ලොකුම තත්ත්වය තමයි මී මේ හුඟක් මේගොල්ලෝ තෝරගත්ත අයිලන් ඉස්සර මිනිහෝ හිටියේ නැති අයිලන්. නමුත් දැන් හුඟක් අයිලන්ස් වල මිනිහක් දැන් ඔය සාමාන්‍ය රටුස් කියන එකක් රටුස් නොවජිකුස් කියන මිනිහ වර්ග දෙක මේ බ්‍රවුන් රට් සහ බ්ලැක් රට් කියන දෙන්න ගොඩක් කියලද ඉස්සර ඉස්සර නික මෑතක වෙච්ච දැන ඉස්සර නික විශේෂයෙන්ම ඔය ඉස්සර ගිහපු රුවල් නැව එක බුදුපත් වෙච්ච රුවල් නැව වලින් ඒ වගේ වෙයි ගහගෙන ගියපු මිනිහ ගිහිල්ලා ළඟපාත තියෙන රූපත් වලට කොට වෙලා තියෙන වෙනම විශාල වශයෙන් මිනිහ වශයෙන් මම දන්නා මෑතක ඉඳන් අවුරුදු 10ක් 15ක් විතර වගේ කාලයක් ගතවෙච්ච දකුණු අප්‍රිකාවේ ජීවිත මේ වගේ ලොකු කොලනි එකක් මිනිහ නිසා සම්පූර්ණයෙන් නැති වෙලා යන්නේ ගියා. නමුත් ඒගොල්ලෝ ඊට පස්සේ මේ මිනිහන්ට මිනිහට බෙහෙත් වර්ග පාවිච්චි කරලා මොකද මිනිහ කියන්නේ ලේසියෙන් මරන්න පුළුවන් ජාතියක් නෙමෙයි මිනිහට දැනුනොත් එහෙම මොනවා හරි කාලා ඒක වැරෙනවා කියලා මේ ඒගොල්ලෝ මේ ඒක කැමරට ගන්න නවත්වනවා. ඉතින් සමහර අවස්ථාවලදී මේ මිනිහන්ට බෙහෙත් දීලා තියෙනවා දවස් 3ක් ගියාට පස්සේ තමයි මිනිහ මැරෙන්නේ. මේ වගේ ක්‍රම වේදයක් කළා තමයි මේ 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 වගේ මිනිහගේ තියෙන මේ වලක්කුවේ තර්ජන වලක්කුවගෙන තියෙන්නේ. ඉතින් මේගොල්ලන් කියන ලොකුම තර්ජනය තමයි අත්තරම දැන් මේ ගොඩබිම කැදලි තනන කාලේදී මේගොල්ලන් මේ කැදලි වලට විශේෂයෙන්ම විතර සහ පැටවුන් මේ ආහාරයට ගන්න අතර සමහර අවස්ථාවලදී පහර දීල වැඩිහිටි පක්ෂිනු ආහාරයට ගන්නවා. ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? අහන්න. මං සමන්ත අයියා, thank you for interesting lecture එක. උදිත මේ මල්ලි දැන් අර පොඩ්ඩක් කිව්වනේ මට දැනගන්න ඕන එක්ස්ප්‍රෙස් පර්ල් මේකේ ෆයෙකේදී ෂිප්‍රෙක් එකේදී දැන් එක ටීවී එක දවසක් එක කුරුල්ලෙක්ව පෙන්නවා. ඇත්තටම ඒක මෙහි ලංකාව එකක්ද වෙන එකක්ද? එනි රෙකෝඩ්ස් තියෙනවද ෂෝ හරි පෙලාජික් හරි කුරුල්ලන්ට මෙතෙන්දී මොන හරි ඉෆෙක්ට් එකක් වෙලා තියෙනවද? තියෙනවනම් රෙකෝඩ්ස් තියෙනවද? ඔකෝල රෙකෝඩ්ස් එක්කව කරනවද? එහෙම මොන හරි වුණා නම් මොකද්ද කෝස් එක? මේ මම මේ එක්ස්ප්‍රෙස් පර්ල් එක ගැන ස්පෙෂලි මේ රිෆර් කරන්නේ. ඔව්. දැන් මමත් ඒක දැක්ක මටත් මම මේ ඇත්තටම මේ ඒක මේ මේ ඉමේජ් එක හොයාගන්න මම ගොඩක් උත්සාහ කරා මේ හරියටම බලන්න මටත් ඔක ප්‍රශ්නේ ආවා මේ සමන්තය කිව්වේ බොහොමද මේ ප්‍රශ්නේ අපිට. මොකද ඒකෙදී පෙනුච්චි විදියට නම් මේ ක්‍රූඩ් ඔයිල් නැත්නම් මේ තෙල් මේ නැව්වල භාවිතා සමන්තය වඩා හොඳට දන්නා නේද නැව්වල භාවිතා කරන්නේ මේ ක්‍රූඩ් ඔයිල්. තෙල් එතකොට ඒ තෙල් වලින් වෙච්ච හානියක් තමයි මම දැක්කේ. මොකද අර අතුරුක්කම එකට අහුවෙලා මේවා කරලා. හැබැයි අපිට මේ වෙනකල් දැනගන්න ලැබුණේ නැහැ එක්ස්ප්‍රෙස් ෆර්ල් එකෙන් ඔයිල් ලීක් එකක් වෙලා තියෙනවා කියලා. මම දැක්කා ඩීසල් පැච් එකක් වෙයි කියලා. මොකද ඒක බොඩි බොඩි පැචස් දෙකක් තියෙනවා. ඒක හරියට තාම කන්ෆර්ම් නැහැ. සෝස් දෙකක දෙකක් දෙවිදියක් කියනවා. අන්න ඒක තමයි. මම හැබැයි තාම දැක්කේ අර ක්‍රූඩ් ඔයිල් ලැබෙනවා එහෙම ලොකු පැච් එකක් තිබුණා. හැබැයි පොඩි පැච් එකක් තුන සෙන්ට ගියා නම් මේ වෙන හැබැයි
එහෙම වුණා කියලා මට හිතන්න අමාරුයි. ඒක මම මට ඒක හරියටම සනාථ කරන්න බෑ. හැබැයි මේ පෙන්නපු එක නම් ඔයිල් මේ ක්‍රූඩ් ඔයිල් වල ගිලිච්ච පක්ෂියෙක් ඔයිල් කියලා තමයි වෙන්නේ. ඒගොල්ලෝ ඔක්කොම මේ ඒගොල්ලන්ගේ පියාපත් වල තෙල් මේ ගෑවිලා ඒගොල්ලන් පියාඹ ඉන්න බැරි වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ වතුර මත දඟල 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 ඉඳලා මැරෙනවා. දැන් මේ සමහර වෙලාවට කොටින් සලාපේට එනවා. මේ ඉතින් එහෙම වුණා වෙන්න පුළුවන්. හැබැයි එහෙම මේ ඔයිල් ලීක් එකක් තියෙනවා නම් එහෙම වුණා වෙන්න පුළුවන්. නමුත් බොහොම අඩු chance එකක් තියෙන මේක ලංකාවේ එකක් වෙන්න මට ඒක හරියටම කියන්න බැහැ. ඒ පින්තූරේ බලලා තමයි අපිට මාස්ටරි මේකක් ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි මම සොන්තය දන්නවා නම් ඔයිල් ලීක් එක පොඩි පැච්චයක් කර තියෙනවා නම් ඒක පොසිබිලිටි එකක්. මේ පොඩි හරි ඔයිල් පැච්චයක් දෙන මොඩල් සමහර දාට මේගොල්ලෝ පක්ෂින් එක තැනකින් වතුරට යටට මේ සිමුදුනාම සමාජයට පොඩ්ඩක් එහෙන් උඩට එනවා. සහ සමහර වෙලාවට වතුරේ මොනවා හරි තියෙන දෙයක් කන්න උත්සාහ කරලා දැන් ඔයිල් වල වගේ ගැවිලා තියෙන දෙයක් කන්න උත්සාහ කරොත් ඒගොල්ලන්ව මේ ඒකට ඒකෙන් ගන්න බැරි වෙලා එකපාරට වතුරට වැටෙනොත් ඒ ඔයිල් ගෑවිච්ච ගමන් ඊට පස්සේ පියාගෙන බැරි වෙනවා. ඊට පස්සේ දඟලවල දඟලව තව වැඩිපුර ගෑවෙනවා. ඒක තමයි වෙන්නේ සාමාන්‍යයෙන්. ඔයිල් පැච් එක රෙකෝඩ් වුණේ දවස් 4කට විතර පස්සේ එකක් උසට ගියව පැත්ත දවස් 7කට පස්සේ අනිත් එක ගල් කිස පැත්තේ මොහොතේ. ඒ දෙක ඔය කුරුල්ල පෙන්වීම හිතෙන ඉමීඩියට්ලි වගේ මට මතකයි. ඒක තමයි දැක්කේ. එතකොට ඊට පස්සේ ඔයිල් පැච් එක ආවේ. ඔව් එතකොට මම දැනුවත් මේ ඔයිල් ලීක් එකක් තිබුණේ නැහැ ෂිප් එකේ. ඒක නිසා මම ඒක මම මට හිතාගෙනමම ඒක ඉමීඩියට් දෙයක් කියන්නේ. හැබැයි පෙන්වුවේ නම් සියවෝට කෙනෙක් ඒක හරියටම කියන්න බෑ මොකද අර තනිකර තෙල් ගෑවිලා තියෙන නිසා සියවෝට කෙනෙක් තමයි ඒ අල්ලපු ප්‍රමාණය හැටියට ඒ ප්‍රමාණය සියවෝට තමයි ලංකාවවට මුදේ ඉන්නවා විශේෂගෙන මට හරියටම කියන්න අමාරුයි මොකද ඒක තනිකර විදිහට විශේෂ කියන්න බෑ තනිකර ඔය ගෑවිලා දීත් ඒකක් නෙවෙයි පක්ෂයක් නෙවෙයි thank you very much අතර මේ මම දැන් සමන්තය ඉන්න තමා විශේෂයෙන් මතක් කිරීමක් කරන්න ඕනේ විශේෂයෙන්ම ඔය අපි ආරක්ෂා කරගත්ත මේ ඇඩම් ක්‍රිෂ්ණ මරයින් නැෂනල් පාර්ක් එකේ පිළිමද මුල්ම තොරතුරු සඳහන් කරපු පුද්ගලය හැටියට සමන්ත විශේෂ මාත්‍යා සමාන කරපුවා. එතුමා එහෙ ඉන්න කාලෙදී විශේෂම ලංකාවේ සංක්‍රමණය පක්ෂි සංක්‍රමණය ගැන මනා ප්‍රදේශයෙන් වෙන පක්ෂි සංක්‍රමණය ගැන මුලින්ම විදි ඉස්සෙල්ලා හැමෝම විදිහ හයිපොතීසිස් එක නැත්නම් විශ්වාසයක් විතරයි තිබුණේ. ඒක ඇත්තටම වාර්තා කරපු පොළොන් සිප්පිලට මමතේ සමස්ත විදේ කර මහත් බොහොම සන්තෝෂයි තුමා මේක සම්බන්ධ වෙන්නේ. ප්‍රශ්න කීපයක් අහලා තියෙන ඕෂනික් වෝටර් එක මේගොල්ලන්ට සෙන්ස් කරගන්න පුළුවන්ද පුළුවන්කමක් තියෙනවද හරිකේන් typhoon tornado cell ඔබම ඉස්සෙල්ල කිව්වා වගේ සාමාන්‍යයෙන් හඳුනගන්න පුළුවන් එකම මේ මේගොල්ලන්ට ඇත්තටම මේ හැකියාවක් තියෙන ඔයගොල්ලන්ගේ නාය ගොඩක් දියුණුමත් වෙන්න තියෙන අනිත් සාමාන්‍ය පක්ෂින්ට වැඩිය ඒක නිසා මේගොල්ලන්ට මූදේ වෙන කුරුසු වෙනස්කම් පවා ඒවට පහදිලිව හඳුනා ගැනීම හැකියාවක් තියෙනවා. තව ප්‍රශ්නයක් අහලා තියෙනවා ෂෝ බර්ඩ්ස් ඇන්ඩ් සී බර්ඩ්ස් ටූ ඩිෆරන්ට් සපරේට් ගෲප් ටූ සපරේට් ගෲප්ස් කියලා. මේ සී බර්ඩ්ස් සහ ෂෝ බර්ඩ්ස් කියන එක කාණ්ඩ දෙකක්ද කියලා මම ඉස්සෙල්ලා කිව්වා වගේ සී බර්ඩ්ස් කියන්නේ යම් ආකාරයකින් මුහුදේ ආහාර සෙවීම හෝ ඒ වගේ දේවල් යෙදෙන කට්ටිය සී බර්ඩ්ස් කියලා ගන්නවා. ෂෝ බර්ඩ්ස් කියන කට්ටියගෙනුත් කොටසක් සී බර්ඩ්ස් වෙනවා. නැත්තම් ෂෝ බර්ඩ්ස් අපි වෙනම ෂෝ බර්ඩ්ස් කියලා ගන්න ගැතිය ඔක්කොම ගත්තාම නැත්තම් මේ මේ කුලක දෙකේ පොදු කුලකයක් තියෙනවා. ෂෝ බර්ඩ්ස් ඉන්නවා සී බර්ඩ්ස් වෙන කට්ටියකුත් සී බර්ඩ්ස් ඉන්නවා ෂෝ බර්ඩ්ස් වෙන කට්ටියකුත්. හැබැයි ෂෝ බර්ඩ්ස් කියන්නේ සාමාන්‍ය නොගැඹුරු දළේ විශේෂයෙන්ම මඩ සහිත නොගැඹුරු දළේ ගමන් කරමින් ආහාර සොයන කට්ටිය. මේකේ ෂෝ බර්ඩ්ස් කීපයක් ඉන්න සීබර්ඩ්ස් නොවේ නะ සහ සීබර්ඩ්ස් කීපයක් ඉන්න ෂෝබර්ඩ්ස් නොවේ නะ. හැබැයි මේ දෙකම දෙපැත්තෙම ටයි කියන ලොකු ගෲප් එකකුත් තියෙනවා.
මේක ප්‍රශ්නයක් කාලා තියෙන මේගොල්ලෝ වැඩි වෙලාවක් වතුර යට ඉන්නවද යාලාගේ රෙස්පිරේටරි සිස්ටම් එකේ මොනවා හරි වෙනසක් තියෙනවද කියලා. එහෙම නැහැ මේගොල්ලෝ වාතයේ තියෙන ඔක්සිජන් තමයි ලංග්ස් වලින් ආරෙ මේ ලබා ගන්නෙ. ඒ නිසා වාතයේ තියෙන මේ වාතයෙන් හුස්ම අරගෙන ලංග්ස් වලට අරගෙන ලංග්ස් වලින් තමයි මේගොල්ලෝ මේ ඒ ඔක්සිජන් ලබා ගන්න. ඒ පක්ෂීන් පොදුවේ ගත්තම පක්ෂීන්ගේ විශේෂයෙන්ම මේ පෙලාජික් බර්ඩ්ස් එකේ ගොඩක් ශක්තිමත් සහ විශාල හෘද වස්තුවක් තියෙන එක නිසා ඉතාම හොඳ ඔක්සිජන් සපයීමක් මේගොල්ලන්ට තියෙනවා. හැබැයි මේගොල්ලෝ මුහුද යට ඉන්නකොට මේ හුස්ම ගැනීමට විශේෂ අනුවර්තනයක් නැහැ. දැන් අපි ගොඩාක්ම මුහුද යට කිවිදෙන විශේෂ ගත්තාම පෙන්ග්වින්ස් සහ පපින්ස් වගේ කට්ටිය ඒගොල්ලන්ටත් අවශ්‍ය ඔක්සිජන් ලබා ගැනීම සඳහා වාතය ගැනීමට මතු පිටට පැමිණෙන්න ඕනේ. ඒ වගේම විශේෂ වෙන හැකියාවක් හෝ වෙන ක්‍රමවේදයක් නැහැ. ඒගොල්ලන්ට ජලය යටදී හුස්ම ගැනීමට හෝ අවශ්‍ය ඔක්සිජන් ලබා ගැනීම. හා තව ප්‍රශ්නයක් අහලා තියෙනවා මේගොල්ලෝ මයිග්‍රේට් කරද්දී ගමන් කරන මාර්ගය රූට් එක කොහොමද හොයාගන්නේ කියලා. මේක පිළිබඳ ගොඩාක් අධ්‍යයන සිදු කරලා තියෙනවා. මුහුදු පක්ෂි විශේෂයෙන්ම මුහුදේ තියෙන කරන්ට්ස් පාවිච්චි කරනවා කියලා තියෙනවා. මොකද ඒකට හේතුව තමයි ඒවයි ගොඩක් මාළු මත්ස්‍ය මුද්දවන් කිරීම සිදු කරන නිසා ඒ කරන්ට් පාවිච්චි කරනවා. නමුත් ඊට අමතරව මේගොල්ලො මයිග්‍රේට් කරනකොට විශේෂයෙන්ම මේගොල්ලන්ගේ ක්‍රමන් වේද කීපයක් භාවිතා කරනවා සංක්‍රමණය කිරීම සඳහා. ඔහු දන්නවත් දන්නේ ලෝකයේ වැඩිම දුරක් සංක්‍රමණය කරන පක්ෂි විශේෂයක් ඒ වගේ මුහුදේ හරහා ගමන් කරන විශේෂයක් මේ ආක්ටික් ටර්න් කියන විශේෂ මුහුදු පක්ෂි විශේෂයක් කියලා අපි සලකනවා. මෙයා දකුණු අර්ධගෝලයේ ඔස්ට්‍රේලියාව නවසීලන්ත කලාපයේ ඉඳලා උතුරු අර්ධගෝලයේ යුරෝපය සහ ඊටත් ඉහළ ආක්ටික් කලාපය වෙනකල් තාම ගමන් කරන විශේෂයක්. ඉතින් මේගොල්ලෝ එහෙම විශේෂව පාර සොයාගන්න මේ මාර්ගය සොයාගන්න පාවිච්චි කරන ක්‍රම කීපයක් තියෙනවා. මේකේ විශේෂම ක්‍රමය තමයි මේ පක්ෂුන්ගේ තියෙන මොලේ විශේෂ කොටසක් ඒකේ යකඩ සාන්ද්‍රණය වැඩි සෛල තියෙනවා. මේ සෛල වලින් මේගොල්ලන්ට පුළුවන් පොල්ලේ ලෝකේ තියෙන මේ තුම්බක ක්ෂේත්‍රය අධ්‍යයනය කරන්න අපි කියන රීඩ් කරන්නත් කියවා ගන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ දන්නා GPS තාක්ෂණය කියලා අපි ලෝකේ වටේ සැටලයිට් කීපයක් කියලා අපි ඒකෙන් අපි ඉන්න තැන හරියටම පින් පොයින්ට් කරනවා. ඒ වගේ පක්ෂීන්ට ඒ වගේ හෝ ඊටත් වැඩි නිරවද්‍යතාවයකින් තමන් ඉන්න තැන ලෝකේ කොතනද කියන එක අවබෝධ කරගන්න පුළුවන් මේ විශේෂිත හැකියාව මත. ඒක නිසා මේගොල්ලෝ සංක්‍රමණයේදී මෙන්න මේ හැකියාව ගොඩක්ම පාවිච්චි කරනවා. ඊට අමතරව මේගොල්ලෝ තරු රටා සූර්යා නැගෙන කෝණය සමහර වෙලාවට පුළුවන් හමන දිශාවන් ඒ වගේ දේවල් ගොඩක් දේවල් මේගොල්ලෝ පාවිච්චි කරනවා. සහ සමහර බොරදි තීර සමහර වෙලාවට ජලයේ තියෙන පුංචි ගල් පර ඒ වගේ දේවල් ඒ හැම දෙයක්ම භාවිත කරන සමන් සංක්‍රමණය කරනකොට මාර්ගය හොයාගන්න විශේෂයෙන්ම රාත්‍රී කාලයේ තරු රටා සහ හොඳේ තියෙන කෝණය සහ දවල් කාලයේදී හිරු ගේ කෝණය ඒ වගේ දේවල් ගොඩක් භාවිත කරන්න. හැබැයි විශේෂයෙන්ම ඔහුගේ මේ මොලේ තියෙන විශේෂ කොටසේ තියෙන ඒගොල්ලන්ගේ යකඩ වැඩිපුර තියෙන කොටසෙන් ඒගොල්ලන්ට ලොකු හැකියාවක් දෙනවා. මම ඉතින් අහලා තියෙන ප්‍රශ්න නම් කොමනායි කියද වෙනත් ප්‍රශ්න නැත්නම් මම බොහොම ස්තුතිවන්ත වෙනවා අද මේක ඔබ සමගයේ සහභාගීත්වය ගැන. ඒ වගේම සම්ප්‍රේෂණ සම්මිණයට බොහොම ස්තුතිවන්ත වෙනවා මේ වගේ දේශන මාලා ඇති කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේ තරුණ පරපුරක් ලංකාවේ ඉන්න සියලුම ජනතාව දැනුවත් කිරීම කටයුතු කිරීම. මොකද දැනුවත් වීම අපිට ඉතාම හොඳ ක්‍රමවේදයක් මේවා ආරක්ෂා කරගන්න තියෙන සහ අපි හැමෝම එකතු වෙලා අපිට පුළුවන් මත්තෙන් පරිසර සංරක්ෂණය කරමු.
මේ පරිසර සංරක්ෂණය කියන්නේ වැදගත්කම තියෙන වෙන කාටවත් නෙවෙයි. ඒක අපිම සංරක්ෂණය වීමක්. දැන් ඕගලන්ට පේනවා මේ ලෝකයේ විවිධ ප්‍රශ්න කියලා දෙන විවිධ පාරිසරික ගැටලු වල ඉවිලා තියෙනවා. මේ විවිධ නව රෝග කාරක තත්ත්ව කියලා තියෙන මේවට ඍජුවව වක්‍රාකාර පරිසර විනාශය කියන එක බලපාන එකක් පිළිගත්ත කැමතිවත් නැතිවත් ඒක තමයි ඇත්ත. ඒ නිසා අපි හැමෝම අපේ පරිසරය ආරක්ෂා කරගන්න ඍජුවම දායක වෙමු. අපි ඔක්කොම එකතුවත් මම කියන්නේ අපිට මේක වෙනසක් ඇති කරගන්න පුළුවන්. මම බොහොම ස්තුතියි.